අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඛනිජ තෙල් ගබඩා පර්යන්තයට නව සභාපතිවරේ සභාපති අදම වැඩ බහර ගනි රට පුරා තවමත් ඉන්ධන පොලිම් අදත් පැය 3කට අධික කාලයක් විදුලිය කැපෙයි පාර්ලිමේන්තුවත් නිවා දමන්න සූදානමින් සියලු රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර හවස 2කට ඔෆ් කළ යුතුයි නව චක්‍රලේඛයක් නොනවතින වැඩි වෙන ගෑස් පොලිම් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට අලුතින් බිහිවන කණ්ඩායම් විපක්ෂයට අභියෝගයක් නෙවෙයි ඔලුගෙඩි මාරු කරලා ආණ්ඩු හදන්න සූදානමකුත් නැහැ සමගි ජන බලවේගයේ සභාපති අවධාරණය කරයි ඊයේ 601 මූ කොවිඩ් ආසාදිතින් උත්සව සමයේ වගකීමෙන් කටයුතු කරන්න අවධානම තාම තියෙනවා සෞඛ්‍යංශ කියයි කහ වගාව නිසා අඳුරු පැහැ ගැන්නුණු අම්පාරේ ජීවිත දශක 6ක් පොළොන්නරුව අස්වැද්දු අවසන් පරම්පරාවේ කතාව ප්‍රථමයෙන් දේශීය පුවත් හිසරදයට කොට්ටේ මාරු කරනවා වගේ අපේ රටේ ඇමතිවරුන් සහ නිලධාරීන් මාරු කිරීම හරිම සුලබ දෙයක්. හැබැයි ප්‍රශ්නය එතනමයි. කංජතෙල් ගබඩා පරයන්තයටත් නව සභාපතිවරයෙක් ඊයේ පත් කළා. මෙලෙස පත්වීම ලැබූ විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතා අද පෙරවරුවේ එම ධුරේ රාජකාරී ආරම්භ කළා. කොහොම වුණත් රට පුරා තවමත් ඉන්ධන පොලිම් දක්නට ලැබෙනවා. අදත් විදුලිය පැය 3කට අධික කාලයක් කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. ඩොලර් හිඟය නිසා අපේ රටේ මේවන විට උද්ගත වෙති ඉන්ධන අර්බුදය තවමත් අවසන් වී නැහැ. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ සිට තෙල් පොලිම් අඩු වෙනවා කියලයි. ඒත් තවමත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා. ඩීසල් එක්කම භූමි තෙල් පොලිම්ද අද දක්නට ලැබුණා. අපිට මොකද ලාමු තෙල් ලැබෙන්නේ? ඒ මොකද ලාමු තෙල් ලැබෙන්නේ? ලාමු තෙල් ගෙදරට වුණා. ගෙදරට බුදුමලට බල බල දිනා නේද ගෑස් නැති කස්නේ නෑ ඒක මේ අඩුපාඩු තියෙනවනේ රටේ තත්ත්වෙත් එක්ක ඔව් ඒක පියවන්න එපා එස්තේම බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාද පසුගියදා ප්‍රකාශ කළේ රටේ ඩීසල් වල හිඟයක් නැති බවයි. මේ අතර ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් ගබඩා පරයන්තයට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතා අද පෙරවරුවේ එම ධූරේ වැඩ පාර ගනු ලැබුවා. මේ අතර රාජ්‍ය නිලධාරීන්ට මාසිකව ලබා දෙන විශේෂ ඉන්ධන දීමනා සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අදාළ චක්‍රලේඛනය රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඊයේ නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමි ඉන්ධන ලීටර 225ට අමතරව විශේෂ රාජකාරි සඳහා ගෙවනු ලබන විශේෂ ඉන්ධන දීමනා නවතා දමා තිබෙනවා. රජය මෙම තීරණය ගෙන ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය හේතු වෙනුයි. මේ අතර සියලුම රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර 5230 සිට අක්‍රිය කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා. ඉන්ධන අර්බුදයත් සමග අපේ රටේ දැන් විදුලි අර්බුදයත් උඩුදුවලා. ටික ටික විදුලිය දීපු විදුලි බල මණ්ඩලය දවසට පැය 7-8ක් විදුලි කප්පාදුව සිදු කළා. කෙසේ වෙතත් අද සිට විදුලි කප්පාදුව සිදු කරන වේලාව අඩු කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ අද පැය 3කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි. ඒ අනුව පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුලයි මෙම විදුලි කප්පාදුව සිදුවන්නේ. එහිදී ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 3යි මිනිත්තු 45ක කාලයකට සෙසු ප්‍රදේශ සඳහා පැය 3ක කාලයකට විදුලි කප්පාදුව සිදුවනවා. ඒ අනුව ABCD EFGH JKL කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය තුල පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. P සිට W දක්වා කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය 2ක කාලයක් සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනවා.
බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විදුලිය අරපිරිමැස්පෙන් භාවිත කිරීමට නම් රාත්‍රී කාලයේදී වීදී පහන් නිවා දැමිය යුතු බවයි. මහජන උපයෝගිතා කොමිසමද ලිපි මගින් ඒ පිළිබඳව රාජ්‍ය ආයතනවලට දැනුම් දීමට කටයුතු කළා. ඒ අනුව ඊයේ දින ඇතැම් ප්‍රදේශවල වීදී පහන් නිවා තැබුණේ මේ ආකාරයෙන්. මේ අතර පාර්ලිමේන්තුවේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්පෙන් භාවිත කළ යුතු බව අද පාර්ලිමේන්තුවට කතානායකවරයා දැනුම් දුන්නා. වීදි පහන් නිවා දැමීමට එරෙහිව බලපිටිය ප්‍රදේශයේ විරෝධතාවක්ද පැවැත්ුණා. අද බලපිටි පාර්ශ්වභාවයේ සභාපති නියෝග කරලා තිනවා බලපිටි පාර්ශ්වභාවයේ ලයිට් දාන කට්ටියට මේක නවත්තන්න කියලා. අද මේ හන්දකොඩ නගරෙම වීදි ලාම්පු ඔෆ් කරලා වැඩට ගිහිල්ලා එන අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ අද කරුවලේ ඉන්නේ. ඒ නිසා අපි කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයෝ මේකට තෙල් අරමුදයක් දෙනවා වීදි ලාම්පු ඔෆ් කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට තියෙනවා ලෝක ක්‍රම. ඒ ක්‍රම පාවිච්චි කරන්න කියලා කියනවා. ගෑස් අර්බුදයේ හමුවේ අදත් දෙවෙනි පුරා ගෑස් පොලින් දක්නට ලැබෙනවා. මේ අතර ඇතැම් ප්‍රදේශවලට ගෑස් ලබා දීමේ කටයුතු ලිට්‍රෝ සමාගම ආරම්භ කර තිබෙනවා. ඊයේ පැමිණි නෞකාවේ ගෑස් මෙට්‍රික් ටන් 2500 දින 4කට ප්‍රමාණවත් බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ඩොලර් අර්බුදයේ හමුවේ නැවතත් කරලියට ආ ගෑස් පොලින් රට පුරා දක්නට ලැබෙනවා. ඒ අනුව ප්‍රදේශ රැස්ක තවමත් ගෑස් පොලින් තිබෙනවා. කන්නේ මොනේ දින් දරලිත්තම පාවිච්චි කරන ගොඩක් ගෑවලමින් දැන් දරත් නැහනේ දැන් පොඩි එක විතරයි දීලා තියන්නේ ඒක තැතිද අපිට මාසයකට පාවිච්චි කරන්න තමයි අපි මේ සපයිද පාන්දර ඉඳලා ඉන්න ඔතේ පාන්දරේ ඔතන සපයි ඔයාලනේ 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 යනවා යන්න මර නැරුවා නම් හරි ඔක්කොට මස දෙන්න කියන්නේ ඊට වඩා හොඳයි හොඳ ගෑස් කාමරයක දාලා ප්‍රේම හිටිය කරා වගේ අපේ ළමයි ඉන්න එහෙ වස දෙන්න කියන්නේ ළමයි ගෙවල්වල ඉන්නවා කන්න කියන දරුවෝ මෙරටට පැමිණි ගෑස් නෞකාවට ඩොලර් ගෙවීමත් සමග එහි තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් ගොඩ බෑම ආරම්භ වුණා. ඒ අනුවම ගෑස් තොග දින 4කට ප්‍රමාණවත් බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. මේ අතර තවත් ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණ ඇති අතර ඊටත ඩොලර් නිකුත් කිරීමට නියමිතයි. ලාෆ් ගෑස් සමාගම පවසන්නේ අවශ්‍ය ඩොලර් ලබා දුන්නොත් ගෑස් ගෙන්වීමට පුළුවන් බවයි. මේ අතර ලිට්‍රෝ සමාගමේ ගෑස් ඇතැම් ප්‍රදේශවලට පැමිණ තිබෙනුද දක්නට ලැබුණා. මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම් රටේ කතාබහක් නිර්මාණය වූ මාතෘකාවක්. ඒ අනුව අද ඒ සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා අභ්‍යචනා අධිකරණය නොතීසී නිකුත් කළා. ගෑස් පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් ඉන් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවන ලෙසට ගෑස් සමාගම් වලට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් මෙන්ම පොලිස් ප්‍රතිවරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. ආණ්ඩුවට එරෙහිව බව පවසමින් පාර්ලිමේන්තුවේ කල්ලි ගැසෙන කණ්ඩායම් සමග ජන බලවේගයට අභියෝගයක් නොවන බව එහි සභාපති ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එවැනි කණ්ඩායම් සමග එක්ව ඔලුගෙඩි මාරු කරමින් අලුත් ආණ්ඩුව පිහිටුවීමටද තම කණ්ඩායම සහය දක්වන්නේ නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේ අද ටර්නින් පොයින්ට් වැඩසටහනට ඊයේ එක්වමින් සමග ජන බලවේගයට මේ කණ්ඩායම යම් කිසි ආකාරයක තර්ජනයක් නෙමෙයිද මේ අලුතෙන් බිහිවන විපක්ෂය? නෑ, මේකක් වෙන්නේ නෑ. අපිට ඡන්දිල්ලෝ 54ක් ඉන්නවා. ඊට අමතරව විපක්ෂය ශක්තිමත් කරන්න අනිකුත් පක්ෂ තියෙනවා. විපක්ෂයේ මේ රාජපක්ෂ රජයට විරුද්ධව වැඩ කරන තව කට්ටිය ඉන්නවා. ඒතකොට ඒ කට්ටියගේ ශක්තියත් ඒ වගේ ගැටලුවක් ආවත් අනිවාර්යයෙන්ම අපට හම්බ වෙනවා අපට විශ්වාසයි. එතකොට ඔතනින් 31ක් හරි 40ක් හරි ගැලවිලා ආවා කියලා විරුද්ධ පක්ෂ දැනට ඉන්න කට්ටිය අභිභවා යන්න පුළුවන් ශක්තියක් ඒගොල්ලන්ට එන්නේ. අපි දැන් අනිත් පැත්තට ගමු. ඒ කාරණේ ඔය පක්ෂ 11 කණ්ඩායම සමග ජන බලවේගයත් සමග යම් කෙසේ සාකච්ඡාවක් තියෙනවද? ඔය පක්ෂ 11 ඉන්න කට්ටියගේ අයිතිනේ දෙන්නේ පමණ මේ අලුතෙන් පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට ආපු ඒවායි කට්ටිය ඉන්නවා.
ඒගොල්ලන්ගේ චරිත ගැන අපිට ප්‍රශ්න නැහැ. නමුත් ඔතන ඉන්න පරණ චරිත ඒගොල්ලොන්ගේ දේශපාලන හැසිරීම ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති මේ දේශපාලනයේ කූඩල්ලෝ වගේ මේ දේශපාලනයට රටට හානි කර දේශපාලන සංස්කෘතියක ඉන්න එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඔලු ගෙඩිය එකතු කරගන්න ඕනෙ හින්දා ආණ්ඩුවක් පිළිටවන්න කවුරු ආවත් පිළිගන්න අපි ලෑස්ති නැහැ. මේ ආණ්ඩුවට බලපෑමක් බලය සම්බන්ධයෙන් වල බලපෑමක් එල්ල කරන්න සමග ජන බලවේගය බලය අවශ්‍යයි කියන ඉල්ලීම කළොත් ඒ ක්‍රියාදාම අපි අනුමත කරන්නේ මේ රටට මේ දේශපාලන සංස්කෘතිය නිසා වෙච්ච හානිය අපි තේරුම් අරන් ඉන්නේ. ඒතර එවැනි ගමනක් යනකොට එන ඕන කෙනෙක් එකතු කරගෙන එවැනි ගමනක් යන්න බෑ. දැන් ඔය ආණ්ඩු පිළිටන කතාව උතුමා කිව්වනේ අපේ පැත්තේ ඉන්න ඔක්කොමත් එකතු කරගෙන දැන් විපක්ෂයේ ඉන්න එහෙනම් ටික දෙනෙක් අරන් 113 පන්නන්න පුළුවන් කියලා නමුත් මම හිතන්නේ දැන් විපක්ෂයේ ඉන්න සමහර පක්ෂයේ ඉන්නවා. එහෙම ආණ්ඩු පිටවන්න එකඟ වෙන්නේ නැහැ අපි ඒක. අපි ආණ්ඩුවක් පිටවන්න ලෑස්තුනොත් ඔලු ගෙඩි එකතු කරන්. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ දෙමළ සන්ධානය වගේවා ඒ වගේ ක්‍රියාදාමයකදී අපි එක්කත් උන්න හිටගනී කියලා. දැන් සමග ජන බලවේගයේ සූදානමකුත් නැත්තම් මේ වෙනම කණ්ඩායම් පොකට් විදියට ඇවිල්ලා ආණ්ඩු බලය අල්ලගන්න එකට කැමතිත් නැත්තම් ආණ්ඩුව යම් කිසි විදියකට ආරාධනයක් කළොත් එහෙම අපිට සහය දෙන්න ඔබතුමාලා අපිත් එක්ක එකතු වෙලා යන්න කියලා. ඒ කියන්නේ ඒ වැටිච්ච වලේ අපිත් ගිහිල්ලා පණින්න ඕනේ. එතකොට දෙගොල්ලම එකට ගිලෙනවා. අපි හිතනවා ඊට වඩා හොඳයි විපක්ෂයේ ඉඳගෙන අපි විපක්ෂයේ කාර්යභාරය කරනවා. අපිත් ගිහිල්ලා අතන හිටගත්තොත් දෙගොල්ලම එකතු වෙලා මේ ගේම් එක මේ විදියටම ගෙනිච්චොත් ජනතාවට මොකද වෙන්නේ? එතකොට අපේ කීප දෙනෙකුට හොඳ ඇමතිකම් හම්බ වෙනවා. එතකොට අපේ ඉතින් ප්‍රබල කට්ටියට හොඳ ඇමතිකම් ටිකක් හම්බුනාම අපිත් හොඳට දේශපාලන භාෂාවෙන් අර අපව කියන්නේ ආතල් ගන්නවා කියලා අපේ කට්ටියත් පොඩි ආතල්යක් අරගෙන ගමන් යනවා. එතකොට ජනතාවට මොකද වෙන්නේ? ඒකන්ද එවැනි දේවල් වලින් මම හිතන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නෙන් ගොඩ වෙන්න හරි මේ රටපත් වෙලා තියෙන විපතින් ගොඩ එන්න හරි පුළුවන් පරිසරයක් ගොඩනගන්න පුළුවන් කියලා. ජාතික පාසල් දහසේ වැඩසටහන අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කළා. මේ අතර පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කැටුම් පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. ඊට විපක්ෂයේ දැඩි විරෝධයක් එල්ල වුණා. 2020 අප්‍රේල් මාසයේ අවසාන වෙනකොට මේ රටේ ජාතික පාසල් 1000ක් රජය විසින් නම් කරලා ඒ පාසල් වල ජාතික පාසල් විදිහට ක්‍රියාත්මක වෙන අවශ්‍ය වටපිටාව හදනවා කියලා එවකට හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් කරා. ඇත්තටම මේ පාසල් ජාතික පාසල් විදිහට මේ වෙනකොට නම් කරලා තියෙනවා නැත්නම් ඉදිරියේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා දෙක. 373ක් වන ජාතික පාසල් අපි බාර ගන්න අවස්ථාවේ 1000 දක්වා වැඩි කිරීමේ සැලැස්ම සකස් කරලා අවශ්‍ය වැඩ කටයුතු පරඹලා තියෙනවා. 542ක් අපි ජූනි මාසයේ පළවෙනිදාට ප්‍රථම ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන අමාර කරන්න සැලසුම් කරලා වැඩසටහන් ආරම්භ කළා තියෙනවා. දැන් රජය ඉන්දියාවට පොරොන්දුවක් දීලා තියෙනවා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට මේ 13 වෙනි සංශෝධනය යටතේ පළාත් සභාවට දීලා තියෙන පාසල් පවරා ගන්න එක හරිද කියලා මම අහන්නේ. විලම්බීත කතාවලට උත්තර දෙන්න ගියාම මේ ආණ්ඩුව මොකද කරේ? වීජමු ලොකු මණ්ඩාර අමාත්‍යතුමා හැටියට මොකද කරේ? පළවෙනියට යන්නේ 100ක් ගන්න පවරගත්තේ. ඒක වැරදි නෑ. එහෙම නැතුව අර ඉස්සර වගේ ගැසට් එක ගහලා පාසල් පවරගෙන නෑ. දැන් බොළඳ කතා. විලම්බිත කතා කියන්නේ. දිනට නියමිත කටයුතු ന്യാයපත්‍රයේ විෂයාංක 1 පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම් පත දෙවෙනිවර කියවීම. විෂයාංක 1 මම ඉදිරිපත් කරනවා. අපේ විරුද්ධත්වය සටහන් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද තාවර නියෝග වල ආජික අධීක්ෂණ කාර්ක සභාව තියෙනවා. නමුත් ඔබතුමා ඒ වත්තිට වල ආංශික අධීක්ෂණ කාර්ක සභාව මග ඇරලා මේ පනත ගෙනල්ලා තියෙනවා. මාධ්‍ය සංවිධාන සියල්ලම මේ පනතට විරුද්ධයි. ඒ ඇයිට මේක සාකච්ඡා කරන්න වෙලාවක්වත් දීලා නැහැ. 2015 කලින් මාධ්‍යවේදීන් 15ක් විතර ඝාතනය වෙච්ච ආණ්ඩුවේ උරුමකාරීන්ට මේ වගේ බලතල දුන්නොත් මාධ්‍යවේදීන්ගේ විනාශය බව අනගාටු වෙනවා. මෙතුමා මේ පනතේ මුල් පිටුවවත් කියවන්නේ නැතුව තමයි මේ විරෝධතාවය සටහන් කරලා තියෙන්නේ. මේ පනත යෝජනා වුණේ 2019 ගරු කතානායකතුමනි මාර්තු මාසේ. 2019 ඉඳන් අද වෙනකොට 7 වතාවක් පබ්ලික් කන්සල්ටේෂන් වලට මේ පනත ඉදිරිපත් කළා තියෙනවා. පබ්ලික් එකට අවස්ථාව දීලා තිබ්බා 2019 මාර්තු මාසේ ඉඳන් අද වෙනකන් ඔවුන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. උසාවිය යන සති දෙකක් තිබ්බනේ. හැබැයි ඒ සති දෙක ඇතුළත මේ කිසි කෙනෙක් උසාවියට ගියේ නැහැ. උසාවිය දෙන්නෙක් නඩු දැම්මා දින 14 පැනලා. ඒතර දින 14 පැනලා උසාවියට යනවා කියන එකෙන්ම පැහැදිලි වෙන්නේ කරු කතානායකතුමනි ඒ පිළිබඳව උන්ට ඉන්ට්‍රස්ට් එකක් නැහැ. මේ අවුරුදු එකමාරක් තිස්සේ තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න තිබිච්ච අය
ඒකෙම පැහැදිලි පනත සම්බන්ධයෙන් අවබෝධයක් නැති කාරණය ඒ වගේම තමයි මේ පනත සම්බන්ධයෙන් ඔවුන්ට එතරම් වුමනාවක් නැහැ ගරු මණ්ඩිතුමනි නැත්තම් දවස් 14 ට උසාවිය යන්න තිබ්බනේ මේ හැම පනතකටම උසාවියේ නඩුවක් දෙකක් දාන රටක්නේ ගරු කතානායකතුමනි ඊයේ තිබ්බ කමිටුවෙත් අපේ විරුද්ධතාවයේ මේකට බැපෙන්නවා ගේම අපි ඉල්ලීමක් කරා අද මේ පනත ගන්න නැතුව වෙන දවසක දාගන්න කියලා ඒ වගේම එතුමා මීයේ පිළිගත්තා උසාවිය යන්න අමතක වුණා කියලා ගරු මණ්ඩිතුමනි අපි මෙහෙම කරමුකෝ දැන් ඔබතුමා ඉස්සෙල්ලාම කතාවක් ඉල්ල ගන්නකෝ දැන් අදදී ඔබතුමාට කතාවක් දීලා නැහනේ ඔබතුමා තමයි පක්ෂ නියෝජනය කරමින් නී ආවේ මට තේරෙනවා ඔබතුමාට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා ගරු කතානායකතුමනි අවබෝධයක් තියෙන මන්ත්‍රීවරයෙක්ට කතාවක්වත් දාලා නැත්නම් පනතට ඉතින් එතනින් එහාට ඔබතුමාලා මේ පිළිබඳව තියෙන උනන්දුව ගැන පැහැදිලිනේ බෑ පැහැදිලිව අපි කියන්න ඕනේ මේ පනත තුල පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත තුල අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ රටේ සමස්ත රාජ්‍ය සේවයම සහ සිටිසන් සර්විසස්. අපි බලාපොරොත්තු වෙනවා තාක්ෂණයත් එක්ක බද්ධ කරන්න. ගොවිචන ව්‍යාපෘතිවල ආරම්භක ඉතිහාසයේ පොළොන්නරුව අස්වැද්දීමට ගිය පරම්පරාවේ අවසාන පුරුක් පිළිබඳ සොයා බැලීමට පොළොන්නරුවේ අප වාර්තාකරු උපුල් ශාන්ත එහි ගියා. මේ කාන්තාවන් අද පොළොන්නරුවේ ජීවත් වන වයෝ වෘද්ධ පරම්පරාවයි. ඔවුන් පොළොන්නරුවට පැමිණ ඇත්තේ 1940 දශකයේ. එදා වනාලි වනසතුන් ගහන වූ භූමිය අස්වද්දන්නට මේ කාන්තාවන්ගේ තරුණ කාලය බැය වුණා. ඔවුන්ගේ දෑත්වල කරකෙට ඊට කදිම සාක්ෂියක්. ඊයේ ලෝක කාන්තා දිනය සැමරුවා. මහ පොළව අස්වද්දන්න මේ වයෝ වෘද්ධ කාන්තාවන්ට හුදෙක්ම කාන්තා දිනය තවත් දිනයක් පමණයි. බොහෝම දුකයි අපි එනකොට අපිට වතුර නැහැ පොල් ගෙඩියක් කන්න නැහැ කුඹුරු නැහැ මේ වතුර තිබ්බේ නැහැ මේ ගම්මානෙටම වතුර තිබ්බේ නැහැ අන්ත කුඹුරු ඒව මේව කරගෙන තමයි අපි ජීවත් වුනේ මහත්තයා කුලි වැඩ තමයි කරේ ඒගොඩෙන් වතුර ඇදලා තමයි මෙහාට වතුර අරගෙන කලින් බාගේ බාගේ දාලා තමයි මම පොල් ටික හදාගත්තේ වත්තේ මේ කැලෑ තිබ්බේ මේව සේරම ඒ කාලේ තිබ්බේ මේව අලි ගැවසෙන වනාන්තර වතුර ටිකක් තිබ්බේ නැහැ මිනිසුන්ට බොණ්ඩ ගම්මාන වල ඇතරම අපිට දෙනහිලා දෙම අපිය දුන්නේ බතල මඤ්ඤොක්ක මුං ඇට ඒ වගේ දේවල් හදාගෙන තමයි අපි කෑවේ ප්‍රවෘත්ති අවසන් සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න